ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත යොට්ටය. ඉතින් මේක ගැන ප්‍රධාන වශයෙන්ම කියනකොට අපි මේක රුවල් නැව සේලින් යොට්ටයක් කියලා අපි මේකට කියන්නේ. මේක ධාවන වෙන ප්‍රධාන රුවල් තුනකින්. ඊට අමතරව අපිට තියෙනවා එන්ජින් දෙකක්. මොකද මේක කැටමරයින් ටයිප් කියලා. කියන්නේ හල් දෙකකින් යුක්තයි. ස්ටැබිලිටි. කියන්නේ හොඳ බැලන්ස් එකක් තියෙනවා මේ බෝට්ටුව යනකොට කිසිම කෙනෙක්ට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ බෝට්ටුවේ ගිහිල්ලා හොඳ සවාරියක් ගත කරන්න පුළුවන්. අනිත් එක මේ බෝට්ටුව කාමර හතරකින් යුක්ත බෝට්ටුවක්. ඉතින් මේ කාමර හතරේදී ඔයාලට දවස් ගානක් වුණත් මුහුද ගිහිල්ලා සැප පහසුව ඉන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ යොට් එකේදී තව මොනවද තියෙන්නේ කියලා. මගෙත් එක්ක ඉන්න වටයක් යන මේ බෝට්ටුව වටේ ගිහිල්ලා අපි බලමු මේ බෝට්ටුවේ මොනවද තියෙන්නේ කියලා. ඒත් එක්කම අපි කියන්නේ බෝට්ටුව ගැන කියනකොට ප්‍රධාන වශයෙන් මෙතන ඉඳන් තමයි බෝට්ටුව අපි හැන්ඩල් කරන්නේ. ඉතින් මේ විස්තර අපි බලනකොට අපිට තියෙනවා එන්ජින් දෙකක් මේ බෝට්ටුවට පැති දෙකට. ඊට පස්සේ අපිට තියෙනවා කොම්පාස් එකක්. ඊට අමතරව තියෙනවා GPS එකක්. ඉතින් මේ දේවල් වලින් තමයි සහ මේ ස්ටියරින් වීල් එක මේ දේවල් වලින් තමයි අපි යන්නේ. එතකොට මෙන්න මේ තියෙන්නේ සාමාන්‍ය අපි කියනවා මේකකට විච් එකක් කියලා. මේ විච් එක තියෙන්නේ ඇත්තටම අපි රුවල් වලින් යනකොට ඒ රුවල් ඇද තබා ගැනීමට භාවිත කරනවා මේ විච් එකක් කියන එක. පොඩි රවුමක් දාලා බලමු මේ බෝට්ටුවේ අපිට මොනවද බලන්න තියෙන්නේ කියලා. එතකොට මේ හරිය තියෙනවා අපිට බාබකියු මැෂින් එකක්. බාබකියු කරගන්න අවශ්‍ය නම් ඒ රවුම හදලා ඉවර නැහැ. මෙතනට තව අවශ්‍ය කොටස් එකතු කරලා අපිට බාබකියු එකක් ගන්න පුළුවන් මුහුදේ ඉඳලා. අපි මේ වගේ බෝට්ටුවක ඉන්නකොට අනිවාර්යෙන් ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි ආරක්ෂාව. මේ කියන්නේ ලයිෆ් බෝයි එකක් කියන දේ. මේ කියන්නේ ලයිෆ් බෝයි එකක්. අපේ කවුරු හරි උද්දලේ උහුදට වැටුණොත් ඒ සැනින්ම අපිට මේක විසි කරලා එයාලව తాවකාලිකව ආරක්ෂා වීමට අපිට මේක උපදාර දෙන්න පුළුවන්. ඒ වගේම මේ බෝට්ටුවේ යම් කිසි ගින්නක් ඇති වුණොත් ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් තියෙනවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. ඊට අමතරව තෙල් ගින්නක් ඇති වුණොත් එහෙම අපිට වැලි පුරවන මෙන්න මේ බෝට්ටුවේම තියෙනවා. ඒ වගේම අපි ගිහිල්ලා බලමු ඉදිරිපසට මේ බෝට්ටුවේ තව මොනක් තියෙන්නේ කියලා. යාත්‍රාව ගිලීමකට ලක් වුණොත් අපිට මේ ලයිෆ් රාෆ්ට් එක මුහුදට දාලා අපේ ජීවිත ආරක්ෂා කරගන්න මේ බෝට්ටුවෙන් අපිට ලොකු ආරක්ෂාවක් සලසා දෙනවා. ජාත්‍යන්තර නීතියක් හැම බෝට්ටුවකදීම තිබිය යුතු දෙයක්. ඒ වගේම මම මේ ඔයාලට දැන් පෙන්නන්න යන්නේ මේ බෝලෝ වගේ තියෙන මොනවද. මේ ඇවිල්ලා අපි කියවා මේවට ෆෙන්ඩර්ස් කියලා. දැන් මේ බෝට්ටුව ගැටියකට අරගෙන යනවා. මේ අවස්ථාවේදී බෝට්ටුව බඳන සිදුවන හානිය අවම කර ගැනීමට අපි මේ ෆෙන්ඩර් එක යොදා ගන්නවා. ඔයාලට මම මේ පෙන්වන්න යන්නේ අපේ බෝට්ටුවේ තියෙන ලස්සනම දෙයක්. ඒ කියන්නේ ජෙස්කිය. ඉතින් ඔයාලා මේ බෝට්ටුවේ රැක් ගත කරන්න යනවා නම් දවසක් ගත කරන්න යනවා නම් උපරිම වින්දනයක් ලබා ගැනීමට සහ සතුටක් ලබා ගැනීමට මේ වගේ මේ බෝට්ටුවේ තියලා තියෙනවා. මියත් අමතරව කිසිම ප්‍රශ්නයකින් තොරව ඔයාලගේ නිදහස ලබා ගැනීමට මෙන්න මේ ආකාරයේ net එකක් තියෙනවා. ඉතින් මේ අපි මේ මුහුදේ යනකොට ඔයාලට අවුතුම ආකාරයේ හැඟීමක් ලබා ගන්න පුළුවන්. මේ වතුර උඩ ගමන් කරනවා හා සමානව මම මේ ඔයාලට දැන් පෙන්නන්නේ මොකක්ද මේ රුවල් නැවේ තියෙන විශේෂත්වය. ඉතින් මේ මෙන්න මේ හරිය ඔයාලට පේනවා දැන්. මේක අපි කියන්නේ main mast එක කියලා. main mast එක ජිප් එක කියලා. ඊට අමතරව මෙන්න මේ තියෙන ජිප් එක ඊට අමතරව තවත් රුවල ඉදිරිපස්සේ සම්බන්ධ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපිට ඒ රුවල නැහැ ඔයාලට පෙන්වන්න. ඉතින් ඔයාලා මේ චාරිකාවක් යන ඉතින් මේ අපි ඉන්නේ දැන් සැලූන් එක කියන හරිය. ඒ කියන්නේ විවේක ගන්න ස්ථානය සහ ආහාර ගන්න තැන. ඉතින් මෙතන අපිට සාමාන්‍යයෙන් පුද්ගලයෝ සමහර 8 දිනකට 10 දිනකට අවශ්‍ය ඉඩපසුකම් තියෙනවා. ඉතින් මේ හරියේදී අපිට කැම ගන්න පුළුවන්. ඊට අමතරව විවේකේ රැදී ඉඳක් පුළුවන්. මුහුදු පුලගක් අපිට මේ හරියේදී විඳ ගන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාලට පේනාදී මගේ මේ පැසි පේනවා ඔයාලට තව
කුඩා යාත්‍රාවක් තියෙනවා. අපි මේකට කියන්නේ රිප් යාත්‍රාවක් නැත්නම් කුඩා ඩිංගි බෝට්ටුවක් කියලා. මේකට පොඩි එන්ජින් එකක් තියෙනවා. ඉතින් මේ බෝට්ටුව අපිට යොදා ගන්න පුළුවන් හදිසි අවස්ථාවකදී සහ හදිසියකදී අපිට ගොඩර යන්න අවශ්‍යතාවයක් වුණොත් අපිට මේ යාත්‍රාව යොදා ගන්න පුළුවන් අපිට එහා මෙහා යාම සඳහා. දැන් අපි යමු මේ බෝට්ටුවෙන් ඇතුළට. ඇතුළට ගිහිල්ලා බලමු අපේ මොනවද තියෙන්නේ කියලා. ඒ යන්න කලින් මම ඔයාලට පෙන්වන්න කැමතියි මේ බෝට්ටුවේ තියෙන අපේ ස්විච් එක. අපි අවශ්‍ය කැම බීම ස්ටොක් කරගන්න. ඉතින් අපි යමු මේ බෝට්ටුවේ ඇතුළට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේ බෝට්ටුවේ ඇතුළ මේ ඔයාලා එන්නේ මෙතනින් ගැලිය කියන තැනට. සාමාන්‍යයෙන් අපි යාත්‍රාවක ගැලියක් කියලා කියන්නේ කුස්සිය. ඉතින් මේ කුස්සියත් සම්පූර්ණයෙන්ම වායු සමීකරණය කරන කුස්සිය. ඉතින් මේක උය කෙනාට කිසිම ගැටලුවකින් තොරව උයුම් පිහුම් කටයුතු වල යෙදෙන්න පුළුවන්. ඊට අමතරව අපිට තවත් මේකේ ස්ටෝස් තියෙනවා. ඕනෑ තරම් ස්ටෝස් සහ තව කුඩා ප්‍රමාණයේ ෆ්‍රිජ් එකක් තියෙනවා අපේ බීම ජාති සීසී කර ගැනීම සඳහා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ යාත්‍රාවේ තියෙන කාමරයකට මේ කාමර කොහොමද තියෙන්නේ කියලා. මේ කාමර සියල්ලම වායු සමීකරණය කරන ලද කාමර. මේ කාමරයකට අපි ඇතුළු වෙනකොට ඉස්සලාම අපිට හම්බෙන්නේ වොෂ් රූම් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වොෂ් රූම් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මේකේ අපිට සී වෝටර් සහ ෆ්‍රෙෂ් වෝටර් දෙකම ලැබෙනවා. කොහොමද පාවිච්චි කරනවා සී වෝටර් සහ නෑමට අවශ්‍යයි නම් ෆ්‍රෙෂ් වෝටර් තියෙනවා. එන මේ ආකාරයට තමයි අපේ වොෂ් රූම් එක ඔයාලට තියෙන්නේ. මේ වොෂ් රූම් එකට පස්සේ අපිට යන්න පුළුවන් අපේ නිදන කාමරයට. ඉතින් මෙන්න මෙහෙමයි අපේ නිදන කාමරය තියෙන්නේ. ඇතුළට යනකොටම සාමාන්‍ය දෙන්නෙක්ට ඉන්න පුළුවන් ඩබල් බෙඩ් එකක් තියෙනවා. කරන්ට් එක තියෙනවා, ෆෑන් තියෙනවා. ෆෑන් තිබ්බට මේකත් සම්පූර්ණයෙන්ම එයා කන්ඩිෂන්. ඒ පොඩි ජනේල තියෙනවා. ජනේලෙන් ඔබලාට මුහුද හොඳින් බලන්න පුළුවන්. ඒත් එක්කම අපි ඉන්නේ මේ මුහුදු මට්ටමට වඩා ඇත්තම අඩි කිහිපයක් යටිනවා. වලට මේ පෙන්නේ මුහුදු වතුර. ඒ වගේම මේකේ ඕනෑ තරම් අපේ ඇඳුම් ආදිය ගබඩා කරන්න ස්ටෝස් හදිසියකදී ඕනෑ වුණොත් ලයිෆ් ජැකට් මේ හැමදේම මේක තියෙනවා. ඉතින් මෙන්න මෙහෙමයි සාමාන්‍ය බූට්ටු ගබඩ තියෙන්නේ. ඉතින් අපේ චැනල් එකත් එක්ක ඔයාලට වැඩිදුරටත් රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. මේ වගේ තවත් සුන්දර දේවල් මේ වගේ අපේ ටුවර් එකක් කරන්න කොහොමද කියලා දැනගන්න අමතක නොකර අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.